අතරම ප්‍රසන්ටේෂන් එකකට හිතන්න ආපු දෙයක් කරනවාද කියලා හිතුණා මේ අමරසගේ ප්‍රසන්ටේෂන් එක කරලා පස්සේ කට්ටියලහන අපි ටොපික් එකක් තෝරගන්න ඕන මොන අපිට ප්‍රශ්නයක් නැහැ මොකද්ද ප්‍රශ්න ප්‍රශ්නයක් තෝරගන්න ඕන ප්‍රශ්නයක් හඳුනගන්න ඕන මොන වගේ ප්‍රශ්නයක්ද අපි කරන්න ඕන මොන වගේ රිසර්ච් එකක්ද අපි කරන්න ඕන මම දන්නේ නැහැ ඒක සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා ඒ වගේ ගැටලුවක් එතකොට ඇයි මෙහෙම ගැටලුවෙන් එතකොට අපි හෙල සමාජීය විද්‍යාව ගැන් සෝෂල් සයන්සස් රිසර්ච් කරනවා එතකොට අපිට සමාජයේ ගැටලු ඕන තරම් තියෙනවා අපි අපේ ප්‍රශ්න තියෙන්නේ අපි සමාජයේ දිහා බලන විදිහේ වෙනසකින්ද තමයි අපිට අපේ ගැටලු හඳුනගන්න බැරි වෙන්නේ එතකොට අපි දැනගන්න ඕනේ අපි සමාජ විද්‍යා පරීක්ෂකයන් විදිහට සෝෂල් සයන්ස් රිසර්චර්ස් ලා විදිහට සමාජීය දියා බලලා ඒ සමාජයේ තුලින් තියෙන ගැටලු හඳුනාගෙන ඒ ගැටලු වලට අවශ්‍ය පිළිතුරු අපි කොහොමද අපේ පරීක්ෂණ තුලින් නිර්මාණය කරන්නේ. අපි දැන් අලුත්ම තියෙන ට්‍රෙන්ඩ් එක තමයි අලුතෙන්ම තියෙන නවීදාවේ තමයි අලුත් නවීදාවේ තමයි පරීක්ෂණ කරනකොට ඉස්සර අපි පරීක්ෂණයක් කරලා හුඟක් වෙලාවට සජෙෂන්ස් දෙනවා. අපි කියනවා මෙන්න මේ වගේ දේවල් කරන්න. මෙහෙම දේවල් කරන්න කියලා අපි යෝජනා කරනවා. හැබැයි දැන් ලෝකේ තියෙන අලුත් ට්‍රෙන්ඩ් එක තමයි මෙහෙම අපි සජෙෂන්ස් දෙන එක අඩු කරලා ඒ වෙනුවට අපි කියන ටැන්ජිබල් රිසල්ට් ඇත්තටම දකින්න පුළුවන් ප්‍රතිඵලයක් ලබා දෙන එක තමයි දැන් ලෝකේ තියෙන පරීක්ෂණවල නවීදාව ට්‍රෙන්ඩ් එක. අර දැන් අරුණසර් කිව්වා වගේ දැන් අරුණසර්ගේ රිසර්ච් එකේ අවසානයේ අරුණසර් ප්‍රොඩක්ෂන් එක කරනවා. අර ඒ වගේ තමයි හුඟක් වෙලාවට සෝෂල් සයන්ස් රිසර්චර්ස්ලා දැන් කරන්නේ එක්ක සෝෂල් ගෲප් එකක් කරගෙන ගෲප් එකේ බිහේවියර් අයිඩෙන්ටිෆයි කරනවා. එයාලා හිතනවා ගෲප් එකේ බිහේවියර් එක වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ කණ්ඩායමේ බිහේවියර් එක චර්යා වෙනස් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ පරීක්ෂණයේ කොටසක් විදිහට ඒ චර්යා වෙනස් කරන එක සිද්ධ කරනවා. හරි? ඉතින් මම මේ කතා කරගෙන යනකොට මට එක දේවල් ලොකුට එනවා සමාලයට අදාළ නැති දේවල් කියයි. හරි? ඒ කියන්නේ පරීක්ෂණ ගැන කතා කරන මේක ලොකු මාතෘකාවක්. හැබැයි මම අද ඉස්සෙල්ලා මම කතා කරන්න හැදුවේ මම මාස්ටර්ස් වලට යනකොට මම PhD වලට යනකොට මට ඇතිවෙච්ච ගැටලුවක් තමයි අපි ඉගෙන ගත්ත මෙතඩොලොජි ගැන. අපි ඉගෙන ගත්ත මෙතඩ්ස් ගැන. අපි ඉගෙන ගත්ත සෝසස් ගැන. data collect කරන්නේ කොහොමද? use කරන්නේ මොකක්ද method? use කරන්න ඕනේ method එක මොකක්ද? හැබැයි ඊට උඩින් තියෙන philosophical consideration. ඒ කියන්නේ ඒකේ research වල තියෙන philosophy. හරි? අපි සමාජයේ දකින්න ඕනේ විදිය. කොයි වගේද කියන එක අපිට මතකයි. හරි? එතකොට methods වලට උඩින් තියෙනවා මම මේක තමයි මේ රිසර්ච් වල තියෙන පරීක්ෂණ වල තියෙන මූලික පදනම. මූලික පදනම තමයි ඔන්ටොලොජි කියන කියන්නේ මූලික පදනම. අපි ලෝකයේ දිහා දකින්න ඕනේ කොහොමද? අපි සමාජයේ දිහා දකින්න ඕනේ කොහොමද? පරීක්ෂකයෙක් විදිහට අපි සමාජයේ දිහා බලන විදිහ අනුව තමයි අපේ එපිස්ටෙමොලොජි ඊට පස්සේ අපි නිර්මාණය වෙන්නේ. ඒ අනුව තමයි අපේ මෙතඩොලොජි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තමයි සෝසස් තියෙන. අපි data collect කරන්න ඕනේ විදිය කොහොමද? හරි? ඒක තමයි රිසර්ච් පැරඩයිම් එක. ඒක තමයි පල්හැඩෙන රිසර්ච් අපි කිව්වොත් පිරමීඩ් එක. ඒක තමයි පල්හැඩෙන්න ඕන විදිය. අපි පටන් ගන්නෙ හුඟක් වෙලාවට මෙන්න මෙතන. මම කරනකොට මගේ රිසර්ච් එක මම පටන් ගත්තෙ මෙන්න මේ මෙතන. හැබැයි මම ඊට පස්සේ මාස්ටර්ස් වලට යනකොට PhD වලට යනකොට මම අඳුරගත්තේ නැහැ එතනින් නෙමෙයි පටන් ගන්න ඕනේ. පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින් තමයි පටන් ගන්න ඕනේ කියන දේ මම අඳුරගත්තා. එතකොට මොකද්ද මේ ඔන්ටොලොජි කියලා කියන්නේ? ඔන්ටොලොජි කියලා කියන්නේ අපි සමාජයේ දිහා බලන විදිය. අපි දැනුම නිර්මාණය කරනවා. දැනුම සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? සමාජයේ දැනුම කියන දේ නිර්මාණය වෙන්නේ කොහොමද? කියන දේ දකින විදිය තමයි ඔන්ටොලොජි කියලා කියන්නේ. Claims and assumptions that are made about the nature of social reality, claims about what exists,
මොකක්ද මේ සමාජය ඇතුළේ තියෙන්නේ හරි what is look like ඒක කොහොමද මේ සමාජයේ රියැලිටි කියන්නේ යථාර්ථය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද සමාජයේ යථාර්ථය කියන දේ දකින්නේ කොහොමද හරි ඒක මොන වගේ දෙයක්ද ඒක නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඔන්ටොලොජි එකද කතා කරන්නේ හරි අපි සමාජය දිහා බලනකොට සමාජයේ තම අපි සමාජයේ අපි පරීක්ෂකෙක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න බලන්නේ හඳුනගන්න බලන්නේ සමාජයේ යථාර්ථය එතකොට අපි තීරණය කරන්න ඕනේ මේ සමාජයේ යථාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද අපි පරීක්ෂණය කරන්න යනකොට ඉස්සෙල්ලාම දකින්නේ ඒක සමාජයේ අපි රියැලිටි නෝයන්නේ දැන් අපි බලන රියැලිටි උදාහරණයක් සමල් මට අහපු ප්‍රශ්නේ තමයි 180 අනිවාර්ය කරලා තියෙද්දි ළමයි 10ක් විතර ලෙක්චර්ස් එනවා හරි 100ක් ඉන්නවනම් පන්ති 10ක් විතර ලෙක්චර්ස් එනවා 90ක් ලෙක්චර්ස් එන්නේ මට තියෙන ප්‍රශ්නේ ඇයි 10ක් එන්නේ 90 එන්නේ නැති එක දන්නවා මොකද අපි තාවේ නැහැ 90 එන්නේ නැති හේතුව මම දන්නවා 10 එන එක තමයි ප්‍රශ්නේ නැව ඔකේ අනිත් පැත්ත හරි දැන් රූල්ස් ඇන් රෙගුලේෂන්ස් ඔක්කොම දාලා තියෙනවා 180ක් එන්න ඕනේ ඒක 180 පැමිණීම අනිවාර්යයි අපි අනිවාර්ය කරලා තියෙද්දි ලෙක්චර්ස් වලට එන්නේ බොහොම සුළු පිරිසක් අනිවාර්ය කරලා තියෙද්දි බහුතරයක් එන්නේ ඇයි එන්නේ නැත්තේ එතන ගැටලුවක් තියෙනවා හරි දැන් අනිවාර්ය කරලා තියෙද්දි රූල්ස් ඇන් රෙගුලේෂන්ස් දාලා තියෙද්දි 180 කියලා තියෙද්දි එන්න ඕනේනේ ඇයි එන්නේ නැත්තේ හරි එතකොට අපි ඒක යථාර්ථය හඳුනගන්න ඕනේ මේ යථාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන හඳුනගන්න එක තමයි අපි මේ ඔන්ටොලොජි ගැන කතා කරන්නේ. ඒතර ඔන්ටොලොජි එකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. හරි? මේක ජෙනරල් මම මේ ජෙනරල් මේකෙන් පස්සේ අපි එච්චර ගැඹුරට යන්නේ නැහැ මේක ලොකු මාතෘකාවක්. මම සාමාන්‍ය වශයෙන් කතා කරලා යන්න. ඒකේ ඔන්ටොලොජි එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ෆවුන්ඩේෂනලිසම්. ෆවුන්ඩේෂනලිසම් කියලා කියන්නේ ෆවුන්ඩේෂනලිසම් කියන කියන view point එකෙන් බලන කට්ටිය කියනවා ලෝක යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ ස්වාධීනව කිසිම බලපෑමක් නැතුව. ඒ කියන්නේ සමාජයේ තියෙන අපි කියමු ආගම කියන කාරණා, ආර්ථිකය කියන කාරණා, social structures කියන දේවල්. සමාජයේ තියෙන structures විවිධ සමාජ ස්තරයන් තියෙනවා. මේ කියන දේෙන් බලපෑමක් නැතුව තමයි මේ සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජයේ reality කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමාජයේ දැනුම කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කියන දේ බලපෑම් වලින් තොරව ස්වාධීනව තමයි ඒ යථාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කියන තර්කය තමයි මේ ෆවුන්ඩේෂනලිසම් කියන view point එකේ දකින්න. ඒකේ අනිත් පැත්ත තමයි ඇන්ටි ෆවුන්ඩේෂනලිසම් කියලා කියන්නේ. AI කියන්නේ හැම වෙලාවෙම මේ දැනුම නැත්තම් සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ සමාජයේ තියෙන social structures. අනේ සමාජයේ තියෙන view දිස්තර නැත්තම් අපි කියොත් ආගම කියන කාරණේ හරි ජාතිජත්ත්‍ය කියන කාරණේ හරි ඊට පස්සේ සමාජයේ තියෙන ආදායම් මට්ටම නැති පරිදි ඔය කියන කාරණා තුලින් තමයි මේ සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නැත්තම් ලෝකේ දැනුම කියන දේ මේ සමාජය තුල තියෙන දැනුම කියන දේ නිර්මාණය කියලා වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ඔක්කොම ස්ට්‍රක්චර්ස් වල බලපෑම මත. හරි මෙන්න මේ කියන ප්‍රධාන සාධක දෙක මත පදනම් වෙලා තමයි ඊට පස්සේ ඊළඟ ස්ටේජ් එකට යන්නේ. මම අර ඉස්සෙල්ලා වලේ පෙන්නුවා මේ ෆවුන්ඩේෂනලිසම්. මේ ඇවිල්ලා ෆවුන්ඩේෂන් කියන්නේ ඔන්ටොලොජි එකේ ප්‍රධාන කොටස් දෙක ඉස්සෙල්ලා මම කතා කරා වගේ ෆවුන්ඩේෂනලිසම් ඇන්ඩ් ඇන්ටි ෆවුන්ඩේෂනලිසම්. හරි අපි කියව ෆවුන්ඩේෂනලිසම් කියලා කියන්නේ ලෝකයේ යථාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක. එක පිරිසක් විශ්වාස කරනවා ලෝකයේ යථාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වාධීන කිසිම බලපෑමක් නැතුව social structures වල බලපෑමක් නැතුව නිර්මාණය වෙලා තියෙන්නේ. තව පිරිසක් විශ්වාස කරනවා නෑ මේ සමාජයේ යථාර්ථය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ social structures වල බලපෑම මත. ඒ අනුව එපිස්ටෙමොලොජි කියන එකේ දැන් නිර්මාණය කරන්නේ හරියි. එහෙමනම් සමාජයේ යථාර්ථය කියන දේ ඒ කියන ස්ට්‍රක්චර්ස් වල බලපෑමක් නැතුව නිර්මාණය වෙලා තියෙනවා. අපි කොහොමද මේ කියන දේ දැනුම ඒකරාශී කරන්නේ? මොන විදිහට අපි මේ දැනුම ඒකරාශී කරන්නේ? හරි අපි කියනවා දැන් උදාහරණෙ ඔන්ටොලොජි වල මේ ෆවුන්ඩේෂනලිසම් වල කියන සමාජයේ දැනුම කියන දේ නිර්මාණය වෙලා තියෙන ස්වාධීන. හරි ස්වාධීනව දැනුම නිර්මාණය වෙලා තියෙනවා. හරි අපි මේ දැනුම අධ්‍යයනය කරන්නේ කොහොමද? මොන විදිහට අපි මේ දැනුම එකතු කර ගන්න ඕනේ විදිය කොයි විදියට කියන දේ තමයි මේ එපිස්ටෙමොලොජි වලදී කතා කරන්නේ. හරි එතකොට මේක කොටස් කීපයක් තියෙනවා. මම උදාහරණ කියන පොසිටිවිසම් කියන එක. පොසිටිවිසම් කියන දේ සම්බන්ධ වෙන්නේ මේ ෆවුන්ඩේෂනලිසම් කියන එකත් එක්ක. ෆවුන්ඩේෂනලිසම් කියන්නේ දැනුම ස්වාධීනව නිර්මාණය වෙලා තියෙනවා. දැනුම ස්වාධීනව නිර්මාණය වෙලා තියෙනවා නම් පොසිටිවිසම් වලදී කියනවා ස්වාධීනව නිර්මාණය වෙලා තියෙන නිසා අපිට දැනුම එක එල්ලේ බලලා අවබෝධ කරගන්න පුළුවන්.
හරි මොකද ස්ට්‍රක්චර්ස් වල බලපෑමක් නැහැ ඒක කම්ප්ලිකේටඩ් නැහැ ස්ට්‍රක්චර්ස් වල බලපෑමක් වෙලා තිබ්බොත් ඒ කියන්නේ අපි කියමු සමාජ ආගම කියන කාරණේ සමාජ ආදායම කියන කාරණේ මේ කියන දේ බලපෑම එලා තිබ්බොත් අපිට ඍජුව ඒ දිහා අධ්‍යයනය කරලා අපිට අවබෝධ කරගන්න අමාරුයි එහෙනම් අපි ඊට අමතරව වෙනින් වෙන මෙතෙන් දෙනකොට විවිධ වෙනින් මෙතඩොලොජිස් යූස් කරන්න වෙනවා එහෙම වුණොත් හරි උදාහරණයක් දැන් පොසිටිවිසම් වලදී කියන්නේ සමාජයේ බලපෑමක් වෙලා නැහැ ඒක නිසා අපිට දැනුම ඍජුව සමාජයේ යථාර්ථයේ පිළිබඳව දැනුම අපිට ඍජුව අධ්‍යයනය කරන්න පුළුවන් ඍජුව අධ්‍යයනය කරන්න පුළුවන් නම් අන්න අපි එනවා හරි නීතිය කියන බල නීතිය කියන බලපෑමත් පදනම් වෙලා විතරක් මේ කට්ටිය එන්න ඕනේ ලෙක්චර්ස් වලට එතකොට අපි ඒක හොයන්න අපිට යූස් කරන්න පුළුවන් ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එක ක්වොන්ටිටේටිව් ඉක්වේෂන් එකක් දීලා මෙහෙම රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් තියෙනකොට ඇයි එන්නේ නැත්තේ මොකද්ද මේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වල අනුපාඩුව හරි අපිට ඩිරෙක්ට් ඒ දේ අපිට apply කරන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්ත anti foundation මාවුත් එහෙම අපි හිතනවා rules and regulations දැම්මට දාලා තියෙනවා. හැබැයි rules and regulations දැම්මට විතරක් මේකේ බලපෑමක් වෙන්නේ විදියක් නැහැ. එහෙනම් මේකේ සමහරලාට තව කියන කාරණා බලපෑම් වෙන්න පුළුවන්. අපි හිතන්නේ. හරි ආගම කියන කාරණේ බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කට්ටියගේ සමාජ පසුබිම් බලපෑමක් වෙන්න පුළුවන්. ආර්ථික පසුබිම් බලපෑමක් වෙන්න පුළුවන්. සමහරට මිනිස් සමාජයේ කාරණා බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට අපිට සමහරවිට ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එතනදී ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එක යූස් කරන්න බෑ. අයි අපිට ඩයිරෙක්ට් ඔබ්සර්ව් කරන්න බෑ මේ කියන කාරණේ. එතකොට අපි මොකද යන්න ඕනේ? අපි ඉන්ඩී පැනලයිස් එකට යන්න වෙනවා. එතකොට අන්න අපි සමහරවිට ක්වොලිටේටිව් අප්‍රෝච් යූස් කරන්න වෙනවා. මොනවද? ඔබ්සර්වේෂන්. සමහරවිට අපි එතෙන්ද ගිහිල්ලා ඒ ළමයා මොකද කරන්නේ? තෙල් බම්බ ගාවට ගිහිල්ලා බලන්නේ තෙල් බම්බ ගාව ගෑන් ළමයේ තියාගෙන ඈ කතා කර කර ඉන්නවා. මොකද ආදරේ කියන කාරණේ බලපානවා මේ පන්තියට එන්න. ලෙක්චරකට වැඩි ආදරේ වැඩගත්. කැම්පස් එකේදී කොහොම හරි ගෑනුලා මෙක් හොයාගන්න එක තමයි මූලික අරමුණ කැම්පස් ආමේ. මටත් තිබ්බ එහෙම අදහසක් ඉස්කෝලේ කාලේ. හරි පේරාදෙනි අපි මම ඉස්කෝලේ ගිහුවර පේරාදෙනි කැම්පස් එකට අපි ස්පෝර්ට්ස් කරන්න යන්න යනකොට මම කැම්පස් වෙන්න ඕන කියලා හිතුවේ. කොහොම හරි ගෑනුලා මෙක් ඉතින් ආවේ. හරි ඒ වගේ තමයි දැන් ඒ කියන ආදරේ කියන කාරණේ එතකොට වැඩගත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක අපිට අර ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් අපිට අපි ගිහිල්ලා බලන්න ඕනේ ඔබ්සර්ව් කරන්න. හරි අපි හිතනවා මේ කියන තීරණ වලට විවිධ සාධක බලපාන. හරි? ඒක තමයි මේ ඇන්ටි ෆවුන්ඩේෂනිසම් එකේදී කියන්නේ. එතකොට ඇන්ටි ෆවුන්ඩේෂනිසම් එකේදී අපි එහෙම හිතුවොත් අපිට යූස් කරන්න වෙන්නේ අපිට භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ ක්වොලිටේටිව් අප්‍රෝචස්. ඔබ්සර්වේෂන් වෙන්න පුළුවන්. අපි නැත්තම් ඒ ළමයාව ගිහිල්ලා අපි ඉන්ටර්විව් කරනවා. අපි ඒ ළමගෙන් කතා කරලා අහනවා. ඇත්තටම ඇයි බං එන්නේ නැත්තේ ලෙක්චර්ස් වලට? ඈ? එතකොට කියනවා නෑ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඈ? මේ ඊයර මේ කේටරින් එකට ගියා. ඒකින් දැන් එනකොට පහන්දර තුන වුණා හතර වුණා. හරි? එතකොට ලෙක්චර්ස් එන්න බෑ මෙහෙම වුණා. හරි? නැත්තම් කියලා අයි රැක්සීෂන් එක ඉතින් එහෙම කරන්න බෑ. රැක්සීෂන් එක තමයි කොහොම හරි තෙල ගහලා ගෑනලා මේ කොහොම හරි සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක හින්දා මම ඉතින් මේ රැක්සීෂන් එක හින්දා ඉන්නේ නැහැ ලෙක්චර්ස්. හරි? අන්න ඒ කියන සමාජයේ යථාර්ථය. එතකොට ඒ කියන යථාර්ථයේ නිර්මාණය වෙලා තියෙන විදිය අපි බලන විදිය අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ අපි මොන වගේ මෙතඩොලොජිස්ද යූස් කරන්න ඕනේ. මොන වගේ මෙතඩ්ස්ද යූස් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක තීරණය කරාට පස්සේ ඊට පල්ලෙහෙන් තියෙනවා මට ඒක මෙතන ඇඩ් කරන්න බැරි වෙලා තියෙන ඊට පල්ලෙහෙන් තියෙනවා sources. ඊට පස්සේ අපි තීරණය කරනවා අපි ඒ දත්ත අපි data collect කරන්නේ කොතනින්ද? කවුද? හරි? කොයි වගේ කට්ටියකින්ද අපි collect කරන්නේ? හරි අපේ sample එක වෙන්නේ මොනවද? ඒ ඇවිල්ලා ඒ stage එකයි පල්ලෙහෙන් දී. එතකොට මේක තමයි research වල අපේ පරීක්ෂණ වල මූලික පදනම තියෙන්නේ මෙන්න මේ ontology සහ epistemology මත. ඔන්ටොලොජිය එපිස්ටෙමොලොජි වැරදිලා අපි මෙතනින් පටන් ගත්තොත් එහෙම මෙතනොලොජි වලින් පටන් ගත්තොත් එහෙම අපේ රිසර්ච් එකේ අපේ ආගියුමන්ට් එක අපි කරන දේ වැරදිනවා. ඒක තමයි දැන් අපි සමාජලාට වාලා යනකොට අනාගතයේදී ඕන සයන්ටිෆික් ජර්නල්ස් කියලා තියෙනවා. හරි සයන්ටිෆික් ජර්නල්ස් වලට ආටිකල් සබ්මිට් කරන්න ගියාම හරි මුගත් වෙලාවට මෙතනොලොජි මෙතනොලොජි වල අඩුපාඩු තියෙනවා. ඒකට යහනෝ ඔයාලගේ ස්ටෙන්ස් එක වැරදි. ඔයාලා ඇයි මේ ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එක මේක යූස් කරේ? මොකක්ද ඔයාගේ ආගියුමන්ට් එක? හරි? ආගියුමන්ට් එක කියන්නේ ආයෙත් මතක් වුණේ මම ඒකත් කියන්න ඕනේ. හැම වෙලාවෙම රිසර්ච් එකක් කරනකොට තමන්ගේ ආගියුමන්ට් එකක් තියෙනවා. රිසර්ච් එකක් හැම වෙලාවෙම පදනම් වෙලා තියෙන්නේ පරීක්ෂණයක් හැම වෙලාවෙම පදනම් වෙලා තියෙන්නේ සයන්ටිෆික් ප්‍රොසෙස් එක. විද්‍යාත්මක පදනම මත. විද්‍යාත්මක පදනම අපි සමාජ විද්‍යා විෂයන් වලදී පදනම් වෙන්නේ අපේ තියෙන තාර්කික පදනම මත. අපි කොහොමද අපි කරන හැම ප්‍රොසෙස් එකේ හැම ස්ටෙප් එකක්ම ජස්ටිෆයි කරන්නේ අපි කොහොමද ඒක සාධාරණීකරණය කරනවා කියන්නේ අනේ මට සල්ලි නැති හින්දා මම මේකම කරේ නේ එහෙම කියන්න බෑ හරි ඒක සයන්ටිෆිකලි අපි ජස්ටිෆයි කරන්නේ හරි
පනස් දෙනෙක් ඉන්ටර්විව් කරනවා නම් අයි 52ක් ඉන්ටර්විව් කරනවා 150කට ක්වෙස්චනර්ස් ඩිස්ට්‍රිබියුට් කරනවා නම් අයි 150ක් සිලෙක්ට් කරේ කොහොමද සිලෙක්ට් කරේ අයි සිලෙක්ට් කරේ අයි මේ කට්ටිය නැතුව මේ කට්ටිය සිලෙක්ට් කරේ හැම එකම ජස්ටිෆිකේෂන් එකක් තියෙනවා ආගියුමන්ට්ස් එකක් තියෙනවා ඉතින් මේ කියන කාරණා තමයි මම ඔය මොකද කියයනෝට ඒක අදාළ නැති කොට ගන්න ඒක මම අයිත් ආවන ආගියුමන්ට් එකක් ගැන කතා කරන්න ගිහිල්ලා හරි ඉතින් මේක තමයි බේසික් එක රිසර්ච් එක ඉතින් අපි සෝෂල් සයන්ස් රිසර්චර් කෙනෙක් විදිහට හිතනවා නම් අපි පටන් ගන්න ඕනේ මෙන්න මේ එපිස්ටෙමොලොජි ඔන්ටොලොජි එපිස්ටෙමොලොජි වලින් තමයි අපි රිසර්ච් එක පටන් ගන්න ඕනේ. එතනින් තමයි අපි හිතන්න පටන් ගන්න ඕනේ. හරි සමාජයේ දිහා දකින්න බලන්න පටන් ගන්න ඕනේ මෙතන. අපි දකින්න ප්‍රශ්න දිහා අපි ඐඩෙන්ටිෆයි කරගන්න ක්වෙස්චන්ස් දිහා බලන්න පටන් ගන්න ඕනේ මේ ඔන්ටොලොජිකල් එපිස්ටෙමොලොජිකල් වී පොයින්ට් එක. එතනින් බැලුවට පස්සේ එතනින් පස්සේ තමයි නැරෝ ඩවුන් වෙලා පල්ලෙහාට එන්නේ. හරි මේ පිළිබඳ මේක ෆිලොසොෆිකල් view එක මේ පිළිබඳ ජොනතන් ග්‍රික්ස් ඊට පස්සේ මේ ෆ්ලොග් දැන් මාස් වගේ මේවා ඔයාලට ඕන නම් කියවන්න ඕන නම් පස්සේ මේකෙන් පස්සේ අපේ ස්පෝර්ට්ස් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය කන්ටැක්ට් කරන්න ආටිකල්ස් ඕන නම් ඒ ටික මට දෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ඒක තමයි තියෙන්නේ මේ පිළිබඳ මාතෘකාවට ප්‍රශ්න තියෙනවා අපි ඉස්සරහ කතා කරමු එතනින් අමතරව තව ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ කතා කරමු හරි මේක පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් නම් හරි පස්සේ තව ටික සරලව සාකච්ඡා කරන්න ඩිපාර්ට්මන්ට් එකට එන්න පුළුවන් සතිඥා වෙලා හරි මේ සරලව සාකච්ඡා කරමු හැබැයි මේක ඔයාලා දැනගන්න ඕනේ නේද තමයි මම මේක පොඩ්ඩක් මෙතනින් කතා කරන්නේ හරි මෙතනින් මේක අමතරව හුඟක් දේවල් කතා කරන්න තියෙනවා රිසර්ච් කියන්නේ ලොකු ඒරිය එකක් හරි මේක ඒරිය එකේ ෆවුන්ඩේෂන් එක අදනම තමයි මම සාකච්ඡා කරේ ඉස්සරහට අපි ප්‍රශ්න අහන්න තියෙන වෙලාවේදී ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් ඒකට මම දැන් උත්තර දෙන්න බෑ ඔයාලා දෙන්නත් නැත්තම් හරි කොමිස්ටි